පුතාලා තව විනාඩි කිහිපයක් බලමු අනිත් යාළුවොත් මේ සම්බන්ධ වෙනකන්. ළමයි පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරගන්න ටීචර් පේන්න. ළමයි ඉතින් ගිය සතියේ වැඩ කළාද? අද අලුත් ළමයි ඉන්නා වගේ නේද ක්ලාස් එකේ අපේ පරණ අය? ඔ කටි වීඩියෝ ඔන් කරගන්න පේන්න නැහැ නේ ටීචර්ට. කොහොමද ළමයි වැඩ කළාද ගිය සතියේ දීපු ඒවා බැලුවද ටීචර්? වැඩ කළා ටීචර්. හරි බොහොම හොඳ. ඔෂානිගේ මයික් එක ඔන් වෙන්න ඇලු. හරි ඔෂානි කමන්න ඈ මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකට දාන්න හැමෝම. හරි අද අමතර පන්තියන් නිසාද කොහෙද ළමයි ටිකක් අඩුයි වගේ. අපි තව විනාඩි දෙකක් විතර බලමු. මොකද තම ළමයි 22 අයින පුතේ ඉන්න වෙන්දට ඉන්නවා ළමයි 40ක් 50ක්. එනිසා තව විනාඩි දෙකක් විතර අපි බලමු. ගිය සතියේ කරපු අය ගැටලු මොනා හරි තේරුම් නැති තැනක් පැහැදිලි නැති තැනක් තියෙනවා නම් හැමෝම අහන්න බලන්න. ප්‍රශ්න මොනා හරි තියෙනවා නම් එහෙම ප්‍රශ්න මොනා හරි තියෙනවද? ටීචෝ අල ලියන්න ටිකක් දුන්නනේ සුවනි. ගිය සතිය ආවද? ඔව් ටීචර්. ආ ටීචර් මොනාද ගිය සතියේ කරන්න දුන්නේ කියන්න බල. ටීචර් සිජු බබ හා නිවැරදි තීරණ ගැනීම කියන දෙකේ ප්‍රශ්න දීලා උත්තර ලියාගෙන ඉන්න කිව්වා. ආ හරි ඒ කොටස් දෙකෙන් මම උත්තර ලියන්න කිව්වා. අච්චු පොත නැති එක එක්ස්කියුස් එකක්ද ටීචර් පාඩම් දික් කරලානේ ඔයාලට උත්තර ලියන්න කිව්වේ පුතේ ඉති. නේද? මම අච්චු පොත දාන්නම්කෝ අද ගෲප් එකට. ඔයාලටම ඉස්කෝලේ නම් නිවාඩුනේ ළමයි. කොහේ ළමයි? ඉස්කෝලේ නිවාඩු නේද? ඔයාලට ටීචර් ටීචර් කතා මා
හැම ගෙවල් වලට වෙලා පාඩම් වැඩ කරනවා නේද? නැත්තම් සෙල්ලම් කර කර නිකන් ඉන්නවද? පාඩම් වැඩ කරනවා නේ? හොඳයි හොඳයි. ළමයි ටිකක් අඩුයි වගේ නේද අද අමතර පන්තියක් නිසා. කමක් නැහැ අපි ක්ලාස් එක පටන් ගමු. ඉතින් පුතේ අපි ගිය සතියේ කළේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ගන්න පුළුවන් අපිට ආදර්ශ කතා කළා. ඉතින් අපි එකෙන් කොටසක් ඉවර කළා. ඉතින් ඉතුරු කොටසේ මම ඔයාලට එදා ක්ලාස් එකේ වෙලාව තිබ්බේ නැති නිසා සහ ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට මම ගුණාංග දෙකක උදාහරණ ලියාගෙන එන්න කිව්වා. හැමෝම ලිව්වද? සවිත ලිව්වද? ඕනද? හරි. බොහොම හොඳයි. මං අහන කෙනා මට උත්තර දෙන්න හොඳ? විනාඩියක් දෙන්න ටීචර්ට. නැත්නම් ඔයාලා මේක අඳින්න ගන්නවනේ. පොඩි ළමයි වගේ. ඍජු බබයි. ඍජු බබයි නිවැරදි දැක්මයි නිවැරදි තීරණ ගැනීම කළා අපි. අගතිගාමී නොවීම කළා. හරි. කාගෙන්ද අහන්නේ? ශාවින් දිගේ සති ආවද? පුතාල පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරගන්න නැත්නම් ටීචර් පේන්නේ නැහැනේ ඔයාලා වැඩ කරනවද නැත්ද මොකද්ද කියලා. ඒ නිසා හැම දරුවෙක්ම පුළුවන් නම් වීඩියෝ ඔන් කරගන්න. හරි. ශාවින් දිගේ සති ආවද? හරි. මම ඔයාලට එදා කරන්න දීපු ප්‍රශ්න දෙකම ලියාගත්ත නේද? හරි. ඒ පළවෙනි ප්‍රශ්නේ කියවලා කියවන්න බලන්න. පළවෙනි ප්‍රශ්නේ හොඳ දරුවා වගේ. බුදුරජාණන් වහන්සේගේ ඍජු බවට උදාහරණ ලියන්න. හරි. ශාවින්දි ලියපු පළවෙනි උදාහරණේ කියන්න බලන්න. බුදුරජාණන් වහන්සේ අනවශ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදීම. ඔව්, බුදුරජාණන් වහන්සේ අනවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු නොදී ඍජු ප්‍රතිපත්තියක හිටියා. ඒක උදාහරණයක්. හරි. තව කවුද ලිව්වේ? අයෝධ්‍යා ලිව්වද? ලියන්න බැරි වුණා මැඩම්. ආ, එහෙනම් දැන් ලියන්න හොඳේ. හරි. ඔෂානි ලිව්වද? ඔෂානි ලිව්වද? කවුද ඉන්නේ තව? ජලිත උත්තර ලිව්වද? ලිව්වනම් ලිව්ව කියන්න නැත්තම් නෑ කියන්න. ටීචර් බයින් නැනේ හැමෝම ටීචර් උත්තර දෙන්න හොඳ ළමයි වගේ. ජලිත ලිව්වද? ඇහුනේ නෑනේ පුතේ. ලිව්වේ නැද්ද? නෑ මඩ. ඇයි අද අලුතින් දාවේ නෑනේ? ගිය සතිය ආවනේ ජලිත. ඕමයි. ආ, ඒකනේ. හැම දරුවෙක්ම ටීචර් ගෙදර වැඩක් දුන්නාම අනිවාර්යයෙන්ම කරන්න එන්න ඕන, හරිද? ටීචර් ගෙදර වැඩක් දෙන්නේ ඒක ඔයාලට අවශ්‍ය දෙයක් නිසානේ. හැම පුතෙක්ම ඊළඟ දවසේ ඉඳන් ටීචර් ගෙදර වැඩක් දුන්නාම ඒක කරගෙන එන්න ඕන. හරි. ඊට පස්සේ ඍජු භවයේ අපිට ගන්න පුළුවන් උදාහරණ අපි එදා සාකච්ඡා කළා, හරිද? එක එක හාමුදුරුවරු ඇවිල්ලා ප්‍රශ්න අහුවා. එක එක රාක්ෂය යක්ෂය දේවයෝ පව ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහුවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඍජු ප්‍රතිපත්තියක පිහිටලා අවශ්‍ය දෙයට විතරයි දුන්නේ, අවශ්‍ය නැති දෙයට උත්තර දුන්නේ නැහැ. ඒ වගේම තව උදාහරණයක් ගන්න පුළුවන් අපිට. චන්න හාමුදුරුවෝ අනිත් හාමුදුරුවරුට ආක්‍රෝෂ පරිභව කරද්දී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගිහි කාලයේ මිතුරෙක් කියලා එහෙම මොනසලකා හරින්නේ නැතුව ඍජු ප්‍රතිපත්තියක පිහිටලා චන්න හාමුදුරුවන්ටත් බ්‍රහ්ම දණ්ඩේ කියන දඬුවම පැනෙව්වා, හරිද? ඊට පස්සේ අද අපිට කරා, ඊට පස්සේ අපි කළා නිවැරදි දැක්මත් කතා කළා. නිවැරදි දැක්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පෙර සිටම දැක්ම තිබෙ මොකද්ද? සියලුම සත්වයන් දුකෙන් පෙළෙන සත්වයන්ව දුකෙන් මුදවා ගැනීම. ඉතින් අපි ඒකත් කතා කළා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? ආකර්ෂණීය වාග් විලාශය. ඉෂාර ප්‍රශ්නයක්ද පුතා? ඉෂාර මදුෂාන්.
ප්‍රශ්නයක්ද? chat box එකට දාන්න බලන්න පුතේ ප්‍රශ්නයක් නම් මොකක් හරි බලන්න. පුතා ප්‍රශ්නයක් කියන්න මොකද්ද පුතේ ප්‍රශ්නේ? යාම අයින් වෙනවනේ සරින් සරේ. ඉන් ප්‍රශ්නයක් ආ එහෙනම් රේසන් කලේ ටීචර් හිතුව ප්‍රශ්නයක්. හරි. ළමයි පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරගන්න හොඳ ළමයි වගේ. සුවනි අද අපිට කරන්න තියෙන්නේ ආකර්ෂණීය වාග් විලාසය ඉඳන් නේද? ඔව් මිස්. හරි. බොහොම හොඳයි. ඉතින් පුතේ අද අපි බුදුරජාණන් වහන්සේගේ කතා කරන්න රැස් වෙන ගුණාංගය තමයි උන්වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාසය කියන ගුණාංගය. වාග් විලාසය කියන්නේ මොකද්ද පුතේ? වාග් විලාසය කියන්නේ වාග් කියන්නේ කතා කරනවට, විලාසය කියන්නේ කතා කරන විලාසය. කතා කරන ආකාරය ආකර්ෂණීයයි කියන්නේ සිත්ද ගන්නා සුළුයි කියන එක. හරිම ආකර්ෂණීයයි පා වෙන්නේ නැහැ. ඉතින් පුතේ අපි බලමු බුදුරජාණන් වහන්සේගේ මේ ආකර්ෂණීය වාග් විලාසය උන්වහන්සේගේ බුද්ධ චරිතය පුරාවටම එක එක අවස්ථාවල එක එක රජවරු දෙවිවරු පවා මේක වර්ණනාවට ලක් කළා. ඉතින් අපි ඒකට උදාහරණ කීපයක් බලමු. ඔන්න පුතේ වරක් කොසල් රජතුමා විසින් බුදුරජුන්ගේ ආකර්ෂණීය වාග් විලාසය වර්ණනා කරනු ලැබුවේ මෙසේ. කොසල් රජතුමත් රජ කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේගේ ඒ ආකර්ෂණීය වාග් විලාසය විස්තර කරලා තිබ්බා. කොහොමද? ස්වාමීනි මම මරණ දඬුවම දීමට ධනය පනවා ගැනීමට නෙරපීමට බලය ඇති රජෙක්නි. හරිද? මම මරණ දඬුවම දෙන්න පුළුවන්, මට ධනය පවර ගන්න පුළුවන්, ඒ හැම දෙයකටම බලය තියෙන රජ කෙනෙක්. එහෙත් මගේ අධිකරණය විනිශ්චයේදී පවා මිනිසුන් එකිනෙකා කතා කරති. මට මරණ දඬුවමක් දෙන්න පුළුවන්, මට ධනය පරම ගන්නත් පුළුවන්. එච්චර හැකියාවක් මට තිබිලත් මිනිස්සු මට බය නැතුව මගේ අධිකරණේ කෑකෝ ගහනවා. ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට ශ්‍රාවකයන් වහන්සේලා කිවිසුම් හඬක් හෝන නැගති. මට මිනිස්සුන්ට මරණ දඬුවම දෙන්නත් පුළුවන්, ඔවුන්ගේ දේපල පනව ගන්නත් පුළුවන්, එයාලව නෙරපා හරින්නත් පුළුවන්. එච්චර බලතල මට තිබිලත් මිනිස්සු මගේ අධිකරණයේදී කෑ ගහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට හාමුදුරුවරු හෝ කිසිම මිනිසෙක් හෝ කිසිම කෙනෙක් කිඹුහුමක්වත් යවන්නේ නැහැ, සද්ද පොඩ්ඩක්වත් කරන්නේ නැහැ. ඒක හරිම ආශ්චර්යයක්. දඬුවමෙන් හෝ අවියෙන් තොරව මැනවින් සකස් කොටගත් මෙවදු ශ්‍රාවක සමාජයක් බුදු සසුනේ බැහැරව මම නොදකිමි. කිසිම දඬුවමක් දෙන්නේ නැතුව, කිසිම අවියක් ඔසවන්නේ නැතුව, වචනයෙන් පමණක් ධර්මයෙන් පමණක් මේ වගේ හික්මීමකින් මේ වගේ ශ්‍රාවක සමාජයක් බුදු සසුනේ බැහැරව මම දකින්නේ නැහැ. බුදු සසුනේ විතරයි මම දකින්නේ. බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරද්දී කිසිම සත්‍යයක් නැහැ. හැමෝම අහගෙන ඉන්නවා. ඉතින් කොසල් රජතුමා කියනවා, මම මේ වගේ ශ්‍රාවක පිරිසක් දකින්නේ මේ බුද්ධ ශාසනය විතරයි. බුද්ධ ශාසනය අරුණහම කිසිදු තැනක මං ඒ වගේ නිශ්ශබ්දතාවයක්, ඒ වගේ ශ්‍රාවක පිරිසක් දැකලා නැහැ කියලා. ඉතින් පුතේ එහෙමුනේ ඇයි? බුදුරජාණන් වහන්සේ කතා කරනකොට ඒ ආකර්ෂණීය වාග් විලාසයට හැමෝම නිශ්ශබ්දව, හැමෝම කිසි සද්දයක් නොකර, හැමෝම සාවධානයෙන් ඒක අහන් ඉන්නවා. අදටත් පුතේ හාමුදුරු නමක් බණ කියද්දි අපි ඒක හරි ලස්සන්ට අහගෙන ඉන්නවා නේද? සද්ද නොකර බණ ගෙදරක ගිහාම, ඊට පස්සේ දහම් පාසල් ගිහාම, පන්සලේදී ඔයාලට ඇහෙනවද හාමුදුරුවෝ බණ කියද්දි එතන වාඩි වෙලා ඉන්න පිරිස් සද්දබද්ධ කරනවා? නැහැ, හැමෝම හරි ලස්සන්ට අහන් ඉන්නවා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාසය විස්තර කරේ අන්න එහෙමයි කොසල් රජතුමා. ඉතින් පුතේ ශ්‍රේෂ්ඨ නායකෙක්ට අනිවාර්යෙන්ම ආකර්ෂණීය වාග් විලාසයක්. ආකර්ෂණීය වාග් විලාසයක් කියන්නේ පුතේ ලස්සන කටහඬක් කියන එක නෙමෙයි, හැමෝගෙම හිත ඇදගන්න විදිහට, හරිම සුන්දර විදිහට, හොඳ වචන යොදලා හැමෝගෙම හිතට සතුටක් දැනෙන විදිහට හොඳ දේවල් කතා කරන එකට තමයි මෙතන ආකර්ෂණීය වාග් විලාසයක් කියන්නේ. නැතුව පුතේ අපිට කොච්චර සුන්දර කටහඬක් තිබ්බත් වැඩක් නැහැ. අපි කතා කරන්නේ වෙන කෙනෙක්ගේ හිතරි දෙන්නා. අපේ කටහඬ කොච්චර ලස්සන වුණත්, අපේ මාරම ලස්සන කටහඬක් තිබිලත් අපි වෙන කෙනෙක්ගේ හිතරි දෙන්න නරක විදිහට කතා කරනවා නම් ඒක ආකර්ෂණීය වාග් විලාසයක් වෙනවද? නෑ පුතේ. ආකර්ෂණීය වාග් විලාසයක් වෙන්නේ කටහඬේ ලස්සන කැතෙන් නෙමෙයි, ආකර්ෂණීයව කතා කරන එකෙන්.
හොඳ විදිහට කතා කරන කෙනෙක්, තව කෙනෙක්ගේ හිත සැනසෙන විදිහට, හිතට සතුටක් දැනෙන විදිහට කතා කරන කෙනෙක් තමා ආකර්ෂණීය වෙන්නේ. ඉතින් පුතේ ඒ සඳහා කටහඬෙහි මధుර බව මින්ම වචනවල නිර්වද්‍යතාවයද ගැඹුරු බවද අහිස් වචන කතා කරොත් ආකර්ෂණීය වෙන්නේ නැහැ. ඔහේ වල්පල් කියවනවා පළකට නැති හිස් වචන කියවුවයි කියලා ඒවා ඒ වාග් විලාසය ආකර්ෂණීය වෙනවද නැහැ. මොනා හරි දෙයක් ආකර්ෂණීය වෙන නම් ඒක ගැඹුරු වෙන්නත් ඕන. එපමණක් නොව අර්ථපූර්ණ ප්‍රියමනාප බස්වහරක් තිබිය යුතුය. ඉතින් පුතේ බුදුහාමුදුරුවන්ගේ මේ වාග් විලාසය මේ හැම දෙයකින්ම යුක්ත වුණා. හරි, හැම දරුවෙක්ම මාතෘකාව දාන්න ආකර්ෂණීය වාග් විලාසය කියලා. හොඳ ළමයි වගේ. ආකර්ෂණීය කියලා දාන්න බලන්න. හරි, ලියලා ඉවර නම් හැමෝම ලියන්න. ආකර්ෂණීය වාග් විලාසය ආකර්ෂණීය වාග් විලාසය ලෙස හඳුන්වන්නේ කටහඬෙහි මధుර බව කටහඬෙහි මధుර බව පමණක් නොව වචනවල නිර්වද්‍යතාවය ගැඹුරු බව සහ අර්ථපූර්ණ භවින් ගැඹුරු බව සහ අර්ථපූර්ණ භවින් පරිපූර්ණ වීමයි අර්ථපූර්ණ භවින් පරිපූර්ණ වීමයි
හරි. නිහාරා නින්නාදී. පුතා යාළුවන්ට එහෙන ලිව්වේ කියවන්න බලන්න. පුළුවන්ද? යාළුවන්ට එහෙන කියවන්න බලන් ලිව්ව එක. හැමෝම අහගන්න. ලියන්න බැරි වෙච්චයි ලියන්න. මං කියන එක ඇහෙනවද මී? ඔව් පුතේ ඇහෙනවා. ආකර්ෂණීය වාග් විලාසය ලෙස හඳුන්වන්නේ කටහඬෙහි මధుර බව පමණක් නොව වචනවල නිර්වද්‍යතාවයේ ගැඹුරු බව සහ අර්ථපූර්ණ බවින් පරිපූර්ණ බවයි. හරි බොහොම ස්තුතියි නහරා. හරි ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ වචනවල ආකර්ෂණීය වාග් විලාසය තවත් විස්තර වෙන තැන් කීපයක්ම තියෙනවා. ඒවට උදාහරණ තමයි පුතේ මේ ආලවක අඟුලිමාල නාලාගිරි වගේ අයව දමණය කරපු එක. ඉතින් මේක ගොඩක්ම පැහැදිලි වෙනවා මේ අඟුලිමාල දමණය. මොකද කියනවා නම් පුතේ අඟුලිමාල කියන කෙනාව දන්නානේ. අඟුලිමාල කියන්නේ තමන්ගේ ගුරුවරයාට ගුරු පඬුරු විදිහට පූජා කරන්න ඇඟිලි මාලයක් එකතු කරපු කෙනෙක්. ඉතින් ඒ ඇඟිලි මාලේ කරේ දාගෙන මිනිස්සු මර මර ඇඟිලි කප කප ගියපු කෙනෙක් තමයි මේ අඟුලිමාල කියන්නේ. ඉතින් පුතේ මේ අඟුලිමාලව දමණය කරද්දී බුදුරජාණන් වහන්සේ භාවිතා කළේ උන්වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාසය. හරිද? මේක බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ මෙන්න මෙහෙමයි. අඟුලිමාල බුදුරජාණන් වහන්සේ පසුපස කඩුවක් අමෝරාගෙන පන්නගෙන ඉඳි බුදුරජාණන් වහන්සේව මරලා ඇඟිල්ල කපන්න. බුදුරජාණන් වහන්සේ පසුපස කඩුව අමෝරාගෙන පන්නගෙන ඉඳි. බුදුරජාණන් වහන්සේට අඟුලිමාල කියනවා මහණ නවතිනු මහණ නවතිනු කියලා. හරිද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කොච්චර ගියත් අඟුලිමාලට අල්ලන්න බෑ. ඉතින් පුතේ අඟුලිමාල කෑ ගහනවා කඩුව මෙහෙම අමෝරාගෙන මහණ නවතිනු කියලා. ඉතින් මේ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරනවා අඟුලිමාල මම නැවතී සිටිමි ඔබද නවතින්න කියලා. මොකද්ද කිව්වේ? අඟුලිමාල මම නැවතී සිටිමි ඔබද නවතින්න කියලා. ඉතින් ඒත් අඟුලිමාල පස්සෙන් යනවා බුදුහාමුදුරුවන්ට ළඟා වෙන්නවත් බෑ. ඉතින් මෙහෙම දුවලා දුවලා හති වැටිච්ච අඟුලිමාල බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මහණ ඔබ නැවතී සිටිනවයි කිව්වට නැවතී නැහෙනේ කියලා. අන්න ඊට පස්සේ පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම සංසාර චක්‍රේ ඉපදී මැරෙන දුක් විඳින මේ සසර ගමනේ නැවතී ඉන්නේ. නමුත් අඟුලිමාල ඔබෙහි නැවතී නැහැ. ඒකයි ඔබට මාව අල්ලගන්න බැරි. ඒ කියන්නේ පුතේ බුදුහාමුදුරුවෝ ලස්සනට වචන හසුරනවා එතන. පේනවනේ ද ආකර්ෂණීය වචන හසුරනවා අඟුලිමාලට ධර්මය අවබෝධ වෙන්න. අඟුලිමාල මම සසර චක්‍රේ නැවතිලා ඉන්නේ. නමුත් ඔයා තාම නැවතිලා නැහැ. ඔයා ආසාවල් පස්සේ දුවනවා තවම. ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ ඒ විදිහට වචන ලස්සනට හසුරවලයි අඟුලිමාලව දමණය කළේ. ඒ වගේම තමයි මේ ආලවක යක්ෂයා. ආලවක යක්ෂයා බුදුහාමුදුරන්ට ඊතල වැස්සක් කෙව්වා, සුලි සුළඟක් කෙව්වා, ආයුධ වැස්සක් කෙව්වා. බැරිම තැන ආලවක යක්ෂයාම ඇවිල්ලා බුදුහාමුදුරන්ට පහර දෙන්න හැදුවා. ඉතින් මේ ආලවක කියන යක්ෂයාවත් බුදුරජාණන් වහන්සේ දමණය කළේ උන්වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාසයෙන්. ධර්මයේ පැහැදිලි කළේ ආකර්ෂණීයව. යක්ෂයෙක්ට පෙරේතයෙක්ට ඕනම පුද්ගලයෙක්ට ධර්මය තේරෙන විදිහට උන්වහන්සේ ධර්මය දේශනා කළා. ඉතින් පුතේ මේකේ තියෙන විදිහට මේ ආකර්ෂණීය වාග් විලාසයට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් කොසල් රජතුමාගේ ඒ බුදුහාමුදුරුවන්ගේ වාග් විලාසය පිළිබඳව කොසල් රජතුමාගේ වර්ණනාව සහ මේ දමණයන් ටික. හරි හැමෝම දැන් ලියන්න බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාසයට
කිහිපයක් ලියන්න කිහිපයක් ලියන්න හරි ඔෂානි ආයි කියන්නම් බුදුරජාණන් වහන්සේ ආකර්ෂණීය වාග් විලාසයට බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාසයට උදාහරණ අවස්ථා කිහිපයක් ලියන්න පුතාලා ගැටළු මොනා හරි තියෙනවා නම් chat box එකට දාන්න ටීචර් විතරයි පේන්න ඕලෙවන ප්‍රශ්න මේ chat box එකට දාන්න ටීචර් උත්තර දෙන්නම් අච්චු පොත නැති ළමයින්ට මම දාන්නම් අච්චු පොත මට මැසේජ් එකක් හරි දාන්න ඔයාලා හරි දැන් ටීචර් මේ highlight කරලා තියෙනවා උදාහරණ හැමෝම ලියන්න බලන්න පුතාලා මේ කොසල් රජතුමාගේ සම්පූර්ණ විස්තරයම ලියන්න ඕනේ නැහැ ඒ වෙනුවට නිකන් ලියන්න කොසල් රජතුමාගේ වර්ණනාව ඒක හදලා ලියන්න තමන් ඔළුවට අරගෙන උදාහරණය මම එදත් කිව්වා වගේ අච්චු පොතේ තියෙන එකම ලියන්න නැතුව ටීචර් කියලා දෙනකොට ඔළුවට අරගෙන මනසෙන් ලියන්න බලන්න උත්තරේ හරි දැන් හැමෝම උත්තරේ ලියන්න Thank you Kaushi හරි හැමෝම ලියන්න බලන්න උත්තර ලියන්න මම ළමයිගෙන් අහනම උත්තර නිහාරා ප්‍රශ්නයක්ද පුතා නෑ ටීචර් ආ උත්තර ලිව්වද තාම නෑ හොයන කම ආ ලියන්න මේ ටීචර් හයිලයිට් කරලා තියෙන අයෝධ්‍යා ප්‍රශ්නේ අන්තිමට කිව්වේ පුතේ බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය වාග් විලාසයට උදාහරණ අවස්ථා කිහිපයක් ලියන්න. හරි, ලියන්න හැමෝම. විනාඩි 5ක් දෙන්නම්. ළමයි හැමෝම ලියන්න වීඩියෝ ඔෆ් කරන් ඉන්න ළමයි කරනවද නැද්ද කියලා ටීචර් පේන්නේ නැහැ ටීචර් හිතනවා එයාලත් වැඩ කරනවා ඇති කියලා හැමෝම උත්තර ලියන්න ප්‍රශ්න වලට ගැටලු සහිත තැනක් තේරුනේ නැති තැනක් තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න ටීචර් ඊට පස්සේ ඔයාලව අන්මියුට් කරලා අහන්න මොකද ගැටලුව කියලා .
හරි ලියලි ඉවරයි සමහරු බොහොම හොඳයි අපි තව විනාඩි දෙකක් විතර බලමු අනිත් යාළුවෝ ලියනවානේ ඖෂධි ගැටලුවක්ද ඖෂධි ප්‍රශ්නයක්ද පුතා ඇහෙන්නේ නෑ ඖෂධි ඔයාව ඇහෙන්නේ නෑ ඖෂධි පුතාව ඇහෙන්නේ නැහැ chat box එකට දාන්න බලන්න වාට ප්‍රශ්නයක් නැහැ ඖෂධි ඔයාව අපිට ඇහෙන්නේ නැහැ chat box එකට දාන්න පුතේ මොකක් හරි ප්‍රශ්නයක් නැහැ ඖෂධි ඇහෙන්නේ නැහැ සුවනි teacher प्रश्ने හරි හරි එහෙනම් අපි බලමු උත්තර ලිව්වද ළමයි කවුද කියන්නේ ශාවින්දි ලිව්ව එක උත්තරයක් කියන්න බලන්න පුතා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල ධම්මණය ආ බොහොම හොඳයි ඊට පස්සේ තුර්ෂ තුර්ෂ ලිව උත්තරයක් කියන්න බලන්න තුර්ෂ හරි ලිව උත්තරයක් කියන්න බලන්න පුතා ආලෝක යක්ෂයා දමණය ආ බොහොම හොඳයි හරි අයෝධ්‍යාත් කියන්න බලන්න එක නාලාගිරි අඟුලිමාල වැනි අය දමණය කිරීම හරි බොහොම හොඳයි සවිත සවිතත් කියන්න බලන්න එක सवित कोहेद गिए बहुम होते हरि सुवनी सुवनी की आन बला बुधराजे आकर्षणीय बाग विलासेगेन वर्णना किरीम අන්න හරි ඒකත් ලියන්න පුළුවන් ඊට පස්සේ තව කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දහම් දේශන විට නිරායාසයෙන් වචන ගලායෙම වහන්සේගේ වචනවල ප්‍රියජනකභාවය මටසිලිටි භාවය අන්න ඒවත් අපිට ලියන්න පුළුවන් හරි ඒ අපි කතා කරේ උන්වහන්සේගේ ආකර්ෂණීය වාග්විලාසය කියන ගුණාංගය අපි දැන් යමු ඊළඟ එකට ඊළඟ එක තමයි අපි කතා කළේ දැන් වාග්විලාසයනේ දැන් අපි කතා කරන්න තියෙන ආකර්ෂණීය रूप विलासुंदर बाबून रूपयाट समान लसन किसी के नैकिया बुद्रचार सुंदर सह आकर्षणीय इतिपुते मे पाड़ पुरावट अपट सोन दंड प्रहे वर्णन अहन दकीन तिब्ब विशिष्ट रूप संपत्तोय प्रसाद जानके उत्तम वर्ण सौंदर्य समन्वित बमुन से उत्तम रण पहत्तोय उत्तम शरीर प्रभाव एत्तोय विशिष्ट रूप संपत्ति दकीन आसहित प्रसाद जानकाय प्रसाद जानकाय दकीन आसाई हरिम प्रसाद सहित सीता कुपदीना दम उत्तम वर्ण सौंदर्य युक्त उन्हांसे वर्णय
හරීම ලස්සනයි. බඹුන්සේ උතුම් රන් පැහැ ඇත්තෝය. උත්තම ශරීර ප්‍රභාව ඇත්තෝය. ඉතින් පුතේ බුදුහාමුදුරෝ රත්තරම් පාටයි. ශරීර ප්‍රභාවේ ශරීරෙන් මේ ආලෝකය විහිදෙන උන්වහන්සේ ප්‍රභා සම්පන්නයි. ඉතින් මෙන්න මෙහෙම දේශ මේ වර්ණනා කරනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණය. ඉතින් පුතේ ඔයාලට හිතෙන්න පුළුවන් ලස්සනයි කියන්නේ සුදු අයට විතරද? නැහැ. ලස්සනයි කියන්නේ පුතේ මම දකින විදිහට, ටීචර් දකින විදිහට ලස්සනයි කියන්නේ ප්‍රසන්න භාවයට. සුදු උනත්, පැහැය අඩු උනත්, මොන වර්ණයක කෙනෙක් උනත් හොඳට මූණ හෝදලා ලස්සනට පියකරුව හිනාවෙන් හිනාවක් යුතුව තරහ ගන්නේ නැතුව හරිම සිනා මුහුණකින් හැමෝටම ආදරෙන් ඉන්නවනම් ලස්සනට කොණ්ඩෙ පීරලා පිරිසිදුව පිළිවෙලට ඉන්නවනම් හැම කෙනෙක්ම පුතේ ලස්සනයි. අපේ හිත ලස්සන නම් අපි අනිත් අයට මෛත්‍රී කරනවා නම් හිතේ තරහව, ලෝභය, ක්‍රෝධය, මෝහය, ඊර්ෂ්‍යාව වගේ නරක සිතුවිලි නැත්තම් අපේ සිතේ තියෙන හොඳ සිතුවිලි නම් හිතේ ලස්සන අපේ මූණෙනුත් පේනවා. ඒකට බලපාන්න අපේ වර්ණයවත් අපේ මූණේ තියෙන ඒ හැඩයවත් ඒ දේවල් නෙමෙයි. හිතේ ලස්සන තමයි අපේ මූණෙන් පේන්නේ. අපි වෙන අයට ඊර්ෂ්‍යා කරනවා නම් නපුරුයි නම්, අපි වෙන අය දිනු වෙනවට කැමති නැත්නම් මුලා වෙලා නම් ඉන්න, අපි මෝහයෙන් යුක්ත නම් අපේ හිතේ තියෙන ඒ නරක ගතිගුණ මූණෙනුත් පේනවා. අපි අනිත් අයට මෛත්‍රී කරනවා නම් හැමෝටම කරුණාවයි නම් හැම දෙයම යහපත් හිතින් නම් හිතන්නේ අපේ හිතේ ලස්සන අපේ මූණෙනුත් පේනවා. හැමෝටම අපිව ප්‍රසන්න විදිහට පේනවා. නේද පුතේ? අන්න ඒකයි අපේ ආකර්ෂණීය රූප විලාසය. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබ්බ කරුණාව, දයාව කාටවත් සමාන කරන්න බෑ. ඒ නිසාම උන්වහන්සේ රූපේනුත් හරිම ලස්සනයි. උතුම් රන් පැහැයි. දකින්න හරිම ආසයි. ප්‍රසාද ජනකයි. වර්ණ සෞන්දර්යයෙන් සමන්විතයි. ඉතින් පුතේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මේ විදිහට වර්ණනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ලස්සන. හරිද? බුදුහාමුදුරුවන්ව දකින හැමෝගෙම සිත් පැහැදුනා. බුදුහාමුදුරන්ගේ රූපයේ කිසිම අඩුවක් තිබෙ නැහැ. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ රූපයේ ලස්සන පැහැදිලි කරන සූත්‍ර දේශනා ගොඩාක් දකින්න පුළුවන්. ඒ අතර ප්‍රධාන තැනක් ගන්න වක්කලී හිමියන්ගේ කතාව. මේ වක්කලී කියන හාමුදුරුව පුතේ ධර්මය ගැන පැහැදිලා, සාමාන්‍යයෙන් හාමුදුරු නමක් මහණ වෙන්නේ ධර්මය ගැන පැහැදිලා නම් හරි, සංසාර දුකෙන් අත මිදෙන්න නම් හරි, මේ සංසාරයේ අනියත ස්වභාවය තේරිලා නම් හරි, එහෙම දෙයකින් දිනන්නේ හාමුදුරු නමක් මහණ වෙන්නේ. නමුත් මේ වක් කියන හාමුදුරුව පුතේ මහණ වුණේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන දැකලා, බුදුහාමුදුරන්ගේ ලස්සනට ලස්සන දැකලා, බුදුහාමුදුරන්ගේ ලස්සන බලා ගන්න තියෙන ආසාවෙන්දයි මේ වක්කලී හාමුදුරුව මහණ වුණේ. පසු කාලිනා බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා අහලා රූපයේ තියෙන අනියත භාවයේ තේරුම් අරගෙන උන්වහන්සේ රහත් බව, රහත් තත්වයට පවා පත් වුණා. ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ රූප විලාසයේ ලස්සන කියාපාන තවත් එක උදාහරණයක්. ඒ වගේම බුදුහාමුදුරුවන්ට මහා පුරුෂයන්ට උතුමන්ට පමණක් පිහිටන විශේෂ ලක්ෂණ 32ක් තියෙනවා. මේ 32 මොකක් කියලාද හඳුන්වන්නේ පුතේ? අපි 23 මහා පුරුෂ ලක්ෂණ කියලා. හරිද? ඒව උපවත් කරන තව අනුලක්ෂණ 80ක් තිබ්බා. බුදුහාමුදුරුවන්ට 23 මහා පුරුෂ ලක්ෂණ පිහිටියා. ඒව උප කරලා, ඒව ඉස්මතු කරලා, ඒව තවත් වැඩි කරලා පෙන්නන තව අනුලක්ෂණ 80කුත් පිහිටලා තිබ්බා. ඉතින් හැමදාම මේ මාතෘකාව දාන්න බුදුරජාන් ආකර්ෂණීය රූප විලාසය කියලා. හරිද? විනාඩියක් දෙන්න පුතාලා ටීචර්ට. ඔයාලට අද අටවමාට තව මීටින් එකක් තියෙනවා නේද? අයිලර්නින් කොලෙජ් එකේ. ඒක තමයි. හරි පුතේ, හැමෝම ලියන්න බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ සේක යුක්ත වූ සේක යුක්ත වූ සේක යුක්ත වූ සේක එම පුරුෂ ලක්ෂණ එම පුරුෂ ලක්ෂණ උපවත් කරන උපවත් කරන උපවත් කරන අනුලක්ෂණ අනුලක්ෂණ අසූවක්ද පිහිටා තිබින අසූවක්ද පිහිටා තිබින එම ලක්ෂණ උපවත් කරන අනුලක්ෂණ අසූවක්ද පිහිටා තිබින හරි ලිව්වද ළමයි තාල හැමෝම ලිව්වද හරි හැමෝම දැන් ප්‍රශ්නයක් ලියන්න බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය රූප විලාසය ආකර්ෂණීය රූප විලාසය ආකර්ෂණීය රූප විලාසය පිළිබිඹුවන පිළිබිඹුවන බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය රූප විලාසය පිළිබිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න අවස්ථා කිහිපයක් ලියන්න අවස්ථා කිහිපයක් ලියන්න හරි සාරි පහක් දෙන්නම් හැමදාම උත්තර ලියන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ආකර්ෂණීය රූප විලාසය පිළිබිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න ටීචර් හයිලයිට් කරලා තියෙනවා හැම දරුවෙක්ම මේක කියවලා මේකම ලියන්නේ නැතුව ඔළුවට අරගෙන අදහස ලියන්න බලන්න හරි හැමෝම මේ මම විනාඩි 5ක් දෙනවා හැමෝම ලියන්න උත්තරේ ටීචර් අහන කෙනා උත්තර දෙන්න ඊට පස්සේ හරි
ලියලා ඉවර ළමයි රේස් හෑන්ඩ් කරන්න බලන්න ලියලා ඉවර නම් නෑ නේ තාම එක්කෙනයි ලියලා ඉවර තව විනාඩි දෙකක් දෙන්නම් හැමෝම ලියන්න හරි ළමයි දැන් නම් වෙලාව ඇති තාම දෙන්නයි හැබැයි ලියලා ඉවර නම් ඖෂධි ලියුවද ඖෂධි වයින් වුණා නේද ක්ලාස් එකෙන් ඖෂධි ප්‍රශ්න ලියා ගත්තද හරි පුතේ උත්තර ලියුවද ඔව් ටීචර් කියන්න බලන්න ලිව්ව එක උත්තරයක් යාළුවන්ට ඇහෙන්න ඖෂධි ආයි කට්ටු හොඳ ඖෂධීද ඖෂධීව ආයි ඇහෙන්න ඖෂධි අපිට මම හිතන්නේ ඖෂධීගේ මයික් එකේ ප්‍රශ්නයක් කාගෙන්ද අහන්නේ අපි කලින් අයෝධ්‍යා දෙව්මිනි අයෝධ්‍යා කියන්න බලන්න එකක් සෝනදණ්ඩ ත්‍රාක්මණය බුදුරජාන් පිළිබඳව කළ වර්ණනාව හරි බොහොම හොඳයි තව එකක් කියන්න බලන්න කවුද ශාවින්දි ශාවින්දි කියන්න බලන්න එකක් වක්කලීනම් තෙරණුවන් පැවිදි වූයේ බුදුරජාණන් වහන්සේගේ රූප විලාශය බලා සිටීමට අන්න හරි ඒකත් හොඳ උදාහරණයක් බොහොම ස්තුතියි පුතේ බොහොම හොඳයි හරි ඊට පස්සේ තව කවුද ඉන්නේ තව අහපු නැති කෙනෙක්ගෙන් අහමු බලන්න අපි සමන්දි සමන්දි කියන්න බලන්න උත්තරයක් මහා පුරුෂයන්ගේ උතුම් ලක්ෂණ බුදුහාමුදුරුවන්ට ලැබීම අන්න හරි ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටා තිබීම බොහොම හොඳයි සමන්දි ලුතික ලුතික කියන්න බලන්න ඔයාලිය උත්තර වලින් එකක් ලුතික වක්කලී හිමියන් බුදුරජාණන් වහන්සේගේ රූසපුව බැලීමට පැවිදි වීම හරි බොහොම හොඳයි ළමයි හැමෝම හොඳයි අන්න ඒක තමයි
ආකර්ෂණීය රූප විලාසයේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ විවිධ අවස්ථාවල ස්මතු තැන්වලට අපිට ගන්න පුළුවන් උදාහරණ. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. ඊළඟ එක ස්ථානෝචිත ප්‍රඥාව. මොකක්ද ළමයි මේ ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ? ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ පුතේ තැනට සුදුසු නුවණ. ඒ කියන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට කටයුතු කරන එක. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනකදී අපේ ප්‍රඥාව දැනුම අවශ්‍ය විදිහට හරි විදිහට යොදා ගන්න එකට අපි කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා. නායකයෙක්ට මේ ස්ථානෝචිත ප්‍රඥාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ගුණාංගයක් පුතේ. මොකද කියනවා නම් තමන්ගේ අනුගාමිකයෝ තමන්ගේ සගයෝ මොකක් හරි ප්‍රශ්න ගැටලුවක ඉද්දි තමන් දැනගන්න ඕන ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කරලා හරිද තමන්ගේ ඒ ගැටලුවෙන් උඩට එන්න තමන්ගේ කණ්ඩායම් ගැටලුවෙන් මුදව ගන්න පුතාලන මතක ඇති බුදුහාමුදුරුවෝ එකාත්ම භවයක එක ජාතක කතාවක් තියෙනවා බුදුහාමුදුරුවෝ ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කරපු දන්නයිත් ඉන්නා නම් අත උස්සන්න බලන්න ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කරලා බුදුහාමුදුරුවෝ සවිතත් ඉස්සුව කියන්න බලන්න සවිත යාළුවන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න බලන්න නලපාන ජාතකය අන්න හරි නලපාන ජාතකය සමහරවිට බුදුහාමුදුරුවෝ ඇතුළු බුදුහාමුදුරුවන්ගේ අනිත් සගය කවුරු වෙලාද ඉපදිලා තිබුණ නලපාන ජාතකයේදී වඳුරු හමුදාක් විදිහට වඳුරු කණ්ඩායමක් විදිහට ඉද්දි ඒ පොකුණේ යක්ෂයෙක් හිටියා පොකුණට අරක් ගත්තේ යක්ෂයෙක් හිටියා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ආත්ම භවයේ ඒ වඳුරු හමුදාවේ නායකයා හමුදාව කියන්නේ කණ්ඩායමේ නායකයා වෙලා හිටියේ ඉතින් ඒ බුදුහාමුදුරුවෝ ඒ ආත්ම භවයේ ඒ භවයේදී ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරලා තමන්ගේ කණ්ඩායමේ අනිකුත් සගයන්ට ඒ හැමෝටම වතුර බොන්න පුළුවන් විදිහට උණබට පාවිච්චි කළා අන්න එහෙමයි පුතේ ස්ථානෝචිත ප්‍රඥාව බුදුහාමුදුරුවෝ පාවිච්චි කළේ මේ ආත්ම භවයේ විතරක් නෙමෙයි බුදු වුණාට පසු විතරක් නෙමෙයි බුදු වෙන්න කලින් ආත්ම භවවල ඉඳන් සිදුහත් කුමාර අවදියේ උන්වහන්සේ ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කළා මිනිසුන්ව කරදරවලින් බේරගත්තා ඉතින් පුතේ කරන් ගියාය ප්‍රශ්න අහගන්න බැරි වෙච්ච අය මේ රෙකෝඩින් එක බලන්න ළමයි මට ගැටලු කීපයක් දාලා තිනවා chat box එකට ඒවටම උත්තර දෙන්න හරිද ඉතින් පුතේ ටීචර් විනාඩියක් දෙන්න ඉතින් පුතේ ස්ථානෝචිත ප්‍රඥාවට ඒක හොඳ උදාහරණයක් ඒ වගේම අච්චු පුතේ අපි තිනේ බලමුකෝ පැවිදි ජීවිතයේ කලකිරෙසේ නන්ද හිමියන්ට නැවත ශාසන ඇල්ම ඇති කිරීම මේ පාඩම ඔගොල්ලෝ ඉගෙන ගත්තා නේද නන්ද හාමුදුරුව පැවිදි වෙලා කලකිරිලා හිටියා ජනපද කල්යාණියව මතක් වෙන නිසා ඉතින් බුදු හාමුදුරුව මොකද්ද කළේ ජනපද කල්යාණියට වඩා ලස්සන අයව පෙන්නවා දිව්‍ය ලෝකේ එහෙන් පෙන්නලා තමයි බුදු හාමුදුරුව තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා නන්ද හාමුදුරුවන්ට මහන කමේ වටිනාකම මේ ජීවිතයේ අනිත්‍යභාවය සියල්ල පැහැදිලි කළේ ඊට පස්සේ තියෙනවා රූප මදේ මත්ව ක්‍රියා කළ කේමාවන්ට පුතේ මේ කේමාව කියන්නේ බිම්බිසාර රජතුමාගේ අගබිසව ඉතින් මේ කේමාවත් රූප හරිම ලස්සනයි කේමාවගේ ලස්සන නිසාම රූපයෙන් උන්මාදයට පත් වෙලා හරිම ආඩම්බර වෙලා හිටියේ ඉතින් බුදුරජාණන් වහන්සේ කේමාවටත් රූපයේ අනිත්‍යභාවය මේ අපේ කය ඇතුලේ තියෙන කුණු ගොඩක් කය ඇතුලේ අපේ ඇඟ ඇතුලේ පුතේ පණුවෝ ඉන්නවා ඒ වගේම ශුද්‍ර ජීවීන් රාශියක් ඉන්නවා අපිට ගණන් කරන්න බැරි තරම් හරිද ලේ විල් පිරීලා මල මුත්‍රා පිරීලා හැමයි අපේ කය තියෙන අපි පිටින් කොච්චර ලස්සන වුණත් ඇතුලෙන් ඒ ලස්සන තියෙනවද නැහැ ඉතින් අපි කවදාවත් අපේ රූපය ලස්සන වුණා කියලා ආඩම්බර වෙන්න හොඳ නැහැ කේමාවටත් මේ දේවල් අවබෝධ කරලා දීලා බුදුරජාණන් වහන්සේ කේමාවත් නරකේ මුදව ගත්තා ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් උදාහරණයක් තියෙනවා පුතාලට මතකද පුතාලි ඉගෙන ගත්තා චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාව මතක ළමයි අත උස්සන්න බලන්න මතකයි නේද චුල්ලපන්තක හාමුදුරුවන්ට එක කතාවක්වත් කියා ගන්න ළමයින්ට මතකයි ඔය අත උස්සන්නේ බොහොම හොඳයි චුල්ලපන්තක හාමුදුරුවන්ට ගාතාවක්වත් මතක තියාගන්න ඉන්න බැරුව ඉද්දි බුදු හාමුදුරුවෝ ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරලා තැනට සුදුසු නුවණ ඒ තැනට අවශ්‍ය දේ කළා බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කඩක් දීලා චුල්ලපන්තක හාමුදුරුවන්ට රාජෝහරණං කියලා ඒක පිරිමදින්නේ කියලා තමයි ධර්මය අවබෝධ කරගෙවි බුදුහාමුදුරුවෝ එතන
තැනට සුදුසු විදිහට වැඩ කරලා ඒ නුවණ පාවිච්චි කරලා තමා චුල්ලපන්තක හාමුදුරුවන්ට ඒ දේ තේරුම් කෙරෙව්වේ. ඊට පස්සේ තවත් උදාහරණයක් තියෙනවා පුතේ. මියගිය පුතුන් තුරුළු කරගෙන ප්‍රතිකාර සොයාගිය කිසා ගෞතමියට මරණය හැමෝටම උරුමයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඒක පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ යොදාගත් ක්‍රමය ඒ තැනට අවශ්‍ය විදිහට අවශ්‍ය වෙලාවට හරීම දේ යොදාගත් ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කරලා බුදුහාමුදුරුවෝ එදා කළේ මොකද්ද පුතේ? ඔන්න දැන් කිසා ගෞතමිය තමන්ගේ පුතා මිය ගිහිල්ලා ඒ ශෝකයෙන් මියගිය දරුවා වඩාගෙන මියගිය දරුවාට පණ දෙන්න කියාගෙන වීදි ගාන යවිදින පිස්සු හැදිලා වගේ දුවනවා. ඉතින් මේ දුවලා දුවලා අන්තිමට ගියා බුදුහාමුදුරුවෝ ළඟට. ඒ ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ තැනට සුදුසු නුවණ පාවිච්චි කළ කිසා ගෞතමියට කියනවා, කිසා ගෞතමියනි කෙනෙක් නොමලගේකින්, ඒ කියන්නේ කවුරුම හරි නෑදෑයෙක් හරි ගෙදර සහෝදරයෙක් හරි කවුරුම හරි කෙනෙක් මැරුණේ නැති ගෙයකින් අබමිටක් හොයාගෙන එන්න කියලා. ඉතින් පුතේ කිසිම ගෙදරක කිසිම කෙනෙක් නොමැරී තියනවද? නැහැ. වයසට යන හැමෝම මරණයට පත් වෙනවා. ඕන ඉතින් කිසා ගෞතමිය බුදුහාමුදුරුව කිව්ව දේ අහලා දැන් ගෙවල් ගාන යනවා කවුරු හරි මැරිච්ච නැති කෙනෙක් ඉන්න ගෙදරකින් මල මේ අබමිටක් හොයාගෙන එන්න. ඉතින් ඔය හැම ගෙදරකටම යනකොට එක ගෙදරකින් කියනවා අපේ ආච්චි නැති වුණානේ. ඊට පස්සේ අනිත් ගෙදරට ගියාම කියනවා අපේ ආච්චිගේ අම්මා නැති වුණානේ. ඊට පස්සේ තව ගෙදරකට ගියාම මගේ සහෝදරයා මේ ළඟ නැති වුණා. ඔහොම ඔහොම හැම ගෙදරකම ඉස්සර කාලේ හරි ළඟදි හරි ඈත කාලෙක හරි කවුරුම හරි කෙනෙක් පුතේ මිය ගිහින් තිබ්බා. ඉතින් මෙහෙම ගෙවල් ගානේ ඇවිදලා ඇවිදලා කිසා ගෝතමිය අන්තිමට තේරුම් ගත්ත පුතේ හැම ගෙදරකම සෑම කෙනෙක්ගෙම කිසිම නෑදෑයෙක් හෝ ඕනම කෙනෙක් මැරිලා තියෙනවා. කවුරුම හරි කෙනෙක් නොමලගයක් නැහැ. අන්න එහෙමයි පුතේ බුදුරජාණන් වහන්සේ තැනට සුදුසු විදිහට උපක්‍රමයක් යොදලා කිසා ගෞතමියට ධර්මය අවබෝධ කෙරෙව්වේ. ඉතින් පුතේ මෙන්න මේවා තමයි බුදුරජාණන් වහන්සේගේ ස්ථානෝචිත ප්‍රඥාවට උදාහරණ. හරි, දැන් ටීචර් හයිලයිට් කරලා තියෙනවා, පැහැදිලි කරා. හැමෝම ප්‍රශ්නයක් ලියන්න. මාතෘකාව දාන්න ස්ථානෝචිත ප්‍රඥාව කියලා. හොඳ ළමයි වගේ. පුතාලට තේරෙන්න කියන්න. හරි, දැන් හැමෝම ප්‍රශ්නයක් ලියන්න. බුදුරජාණන් වහන්සේගේ ස්ථානෝචිත ප්‍රඥාව පිළිබිඹුවන අවස්ථා ලියන්න පුතාල ඒක ලියන්න කලින් චූට්ටක් අහගන්න. ශාවින්දි ප්‍රශ්නයක් අහලා තිනවා, නරසීහ ගාතාවෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ රූප විලාසය ගැන නේද කියලා. ඔව් පුතේ, නරසීහ ගාත ගායනා කළේ යශෝදරා දේවිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දකට පස්සේ කිඹුල්වත් නුවරට වඩිනකොට රාහුල කුමාරයා බුදුහාමුදුරුවන්ව දැකලා තිබ්බේ නෑනේ. ඉතින් පුතේ, රාහුල කුමාරයාට යශෝදරා දේවිය විස්තර කරනවා බුදුහාමුදුරුවෝ කොයි වගේ කෙනෙක්ද කියලා. බුදුහාමුදුරන්ගේ රූප ස්වභාවය විස්තර කරනවා යශෝදරා දේවිය. ඉතින් මේ යශෝදරා දේවිය රාහුල කුමාරයාට බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය විස්තර කරපු ආකාරය තමයි. හරිද, බුදුහාමුදුරුවන්ගේ ලස්සන, බුදුහාමුදුරුවන්ගේ රූපය, බුදුහාමුදුරුවන්ගේ රූප ස්වභාවයම විස්තර කරපු ආකාරය තමයි නරසීහ ගාතවල අඩංගු වෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ හිසේ සිට පාදාන්තය දක්වාම යශෝදරා දේවිය විස්තර කරනවා මේ නරසීහ ගාතවලින්. ඔව් ශාවින්දි, ඒක බුදුහාමුදුරුවන්ගේ රූප ලක්ෂණ තමයි ඒකේ විස්තර වෙන්නේ.
හරි විනාඩි 5ක් දෙන්නම් හැමෝම ස්ථානෝචිත ප්‍රඥාවට අදාළ උදාහරණ ටික ලියන්න හොඳ ළමයි වගේ ඔෂානී ඔබ සැරින් සැරේ ලියු වෙනව ඇත්ත පුතේ ඔයාගේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එක නිසා පුතා මේ රෙකෝඩින්ග්ස් දැම්මහම රෙකෝඩින් එක අරගෙන බලන්න බලලා පාඩම ලියා ගන්න හරිද අද ක්ලාස් එකට ඇවිල්ලා මේ පරක්කු වෙලා ආපු අයයි එහෙම ලියු වෙන අයයි එන්න බැරි වෙච්ච අය හැමෝම රෙකෝඩින්ග්ස් අරගෙන බලන්න තව විනාඩි දෙකක් දෙන්නම් හැමෝම උත්තර ලියන්න Sorry, Lamai. कौशी कौशी उत्तर लिवद कौशी उत्तर लिवद कौशी कौशी नद हिटी अंकद हरी अभी वेन के हाउ बल सुवन ना नेत्मिनी सुवनी गेंग खाले नो ता हुआ ने नेत्मिनी की अन बलान लिव एक नंदे हिमियां तो नेमत शासन नागत कीरीम अन्ना हरी නන්ද හිමියන්ට සාසනේ පා වුණා ජනපද කල්යාණියව මතක් වෙලා ඒක වාලි ඉගෙනගෙන තියනවානේ කතාව. ඉතින් නන්ද හිමියන්ට නැවතත් ශාසනයට ඇල්මක් ඇති කෙරෙව්වා ස්ථානෝචිත ප්‍රඥාව යොදාගෙන. හරි. සුවණි කියන බලන්න එකක් ලිව්ව. චුල්ලපන්තක තෙරුන් රහත්මකට යොමු කරවීම. අන්න හරි. චුල්ලපන්තක හාමුදුරුවන්ට ගාතමුකුත් මතක හිටියේ නැහැ. චුල්ලපන්තක හාමුදුරුවන්ට කිසි පාඩම් කරන දෙයක් එකපාරට මතකට උල්ගියේ නැහැ. ඉතින් චුල්ලපන්තක හාමුදුරුවන්ට ස්ථානෝචිත ප්‍රඥාව යොදාගෙන සුදු රෙදි කඩක් දීලා බුදුහාමුදුරුවෝ ධර්මය අවබෝධ කෙරෙව්වා. හරි.
නෙහාරා නිමන්දි ඉස්සෙල්ලා කතා කරපු එක නෙමෙයි අනිත් එක්කෙනාගෙන් අහමු බලන්න නෙහාරාගේ හා පැත්තේ ඉන්න එක්කෙනා කියන්න බලන්න දෙන්නම ක්ලාස් එකේ නේද ඕමි හරි කියන්න බලන්න නන්ද හිමියන්ට සාසන දීමට ඇති මොකද්ද පුතේ නන්ද හිමියන්ට සාසන ඇල්ලීමට ඇති කිරීම නන්ද හිමියන්ට ශාසන ඇල්ම ඇති කිරීම නන්ද හාමුදුරුවන්ට ශාසනය ගැන කැමැත්තක් ඇති කිරීම හරිද ඒක හරියට ලියන්න පුතා ශාසන ඇල්ම මොකද්ද ශාසනයට කැමැත්ත එහෙම නැත්නම් ඇල්මක් ඇති කිරීම හරි පුතේ ඊට පස්සේ තුර්ෂ තුර්ෂක් කියන්න බලන්න එක උත්තරයක් තුර්ෂ මැඩම් ලියව උත්තරයක් කියන්න බලන්න පුතා මේ කිසා ගෞතමගේ පුතා මරු වෙලාවේ මේ මරණය සියල්ලටම උරුමයක් බව පහදා දී පැහැදිලි කිරීම අන්න බොහොම හොඳයි පොතේ තියෙන එකම ලියන්න නැතුව අන්න ඒ වගේ ඔළුවට අරගෙන පැහැදිලි කරලා ලියන්න බොහොම හොඳයි තුරුෂ හාරි අපි එහෙනම් යමු මැඩම් මගෙනම තරුෂ තරුෂද ඔව් මැඩම් ඔය තුරුෂ කියලානේ දාලා තියෙන්නේ තරුෂනේ හරි ටීචර් ඊට පස්සේ එහෙම කතා කරන්නම් සෝරි හරි අන්න ඒක තමා ස්ථානෝචිත ප්‍රඥාවට උදාහරණ ඒ ටික තමයි හරි ඊට පස්සේ අපි යමු ඊළඟ ගුණාංගයට පුතාලට තේරුම් නැති තැනක් හරි ගැටලුවක් හරි තියෙනවා නම් chat box එකට දාන්න ටීචර් උත්තර දෙනවා හරි ඊළඟ ගුණාංගය පුතේ බහුශ්‍රුත බව බහුශ්‍රුත බව කියන්නේ මොකද්ද පුතේ බහුශ්‍රුත බව කියන්නේ ලොකු වචනයක් වුණාට ඒකේ තේරුම බොහෝ ඇසූ පිරූ තැන් නැති බව ඒ කියන්නේ හැම දෙයකින්ම උගත් හැම දෙයක් ගැනම දැනුමක් තියෙන හැම දෙයකින්ම පරතරයට ගිය පඬිතෙක් පඬිතෙක් කියන්නේ පුතේ හැමදේම දන්න කෙනෙක් හරිද එහෙම කෙනෙක්ට අපි කියනවා බහුශ්‍රුත පුද්ගලයෙක් කියලා එහෙනම් පුතේ බහුශ්‍රුතයි කියන්නේ මොකද්ද බොහෝ ඇසූ පිරූ තැන් නැති බව හරි හැම දරුවෙක්ම මාතෘකාව දාන්න බහුශ්‍රුත බව කියලා පුතාල හැමෝම මාතෘකාව ලියන්න බහුශ්‍රුත බව කියලා හරියට වචනේ ලියන්න බොරු වචන ලියන්න එපා මේ ලියන්න බලා ගන්න හැමෝම මේ තියෙන්නේ ලියලා බහුශ්‍රුත කියන එක මෙන්න මෙහෙම ලියන්නේ ළමයි බොරු ලියයි දන්නේ නැහැනේ බහුශ්‍රුත එක හරි දැන් ලියන්න හැමෝම බහුශ්‍රුත බව යනු බහුශ්‍රුත බව යනු බහුශ්‍රුත බව යනු බහුශ්‍රුත බව යනු බොහෝ ඇසූ පිරූ තැන් බොහෝ ඇසූ පිරූ තැන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව හේවත් ඇති බව හේවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව හේවත් සියලු දේ ගැන සියලු දේ ගැන සියලු දේ ගැන සියලු දේ ගැන දැන උගත් කමයි
දැන උගත් කමයි බහුශෘත බව යනු බොහෝ ඇසූ පිරූ තැන් නැති බව හේවත් සියලු දේ ගැන දැන උගත් කම ඇති බවයි දැන උගත් කම ඇති බවයි ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම දෙයක් ගැනම හොඳට දැනන් හිටපු උතුම් වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයේ මිනිස් ලෝකය දේව ලෝකය බ්‍රහ්ම ලෝකය මේ හැම ලෝකයෙන්ම වෙන හැම දෙයක්ම දැනන් හිටියා හරිද එන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ සර්වඥ ලෙස හැඳින්නුවා බුදුරජාණන් වහන්සේ දැනගත යුතු සියල්ල දැන සිට බැවින් සර්වඥ ලෙස හැඳින්නුවා හැමෝම තරුවක් දාලා ලියන්න බුදුරජාණන් වහන්සේ තරුවක් දාලා ලියන්න පුතේ මේක බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැනගත යුතු සියල්ල දැනගත යුතු සියල්ල දැනගත යුතු සියල්ල දැන සිටි බැවින් දැන සිටි බැවින් දැනගත යුතු සියල්ල දැන සිටි බැවින් සර්වඥ ලෙස මෙතන ටීචර් හයිලයිට් කරලා තියෙනවා වචනය වචන හරියට ලියන්න පේපරේට ඇහුවොත් හරියට ලියන්න එපා නැත්නම් ලකුණු දෙන්නේ නැහැනේ සර්වඥ ලෙස සර්වඥ ලෙස හැඳින් වූසේක හැඳින් වූසේක බුදුරජාණන් වහන්සේ දැනගත යුතු සියල්ල දැන සිටි බැවින් සර්වඥ ලෙස හැඳින් වූසේක හරි ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේට හැමෝම ගරු කරන්න තුන් ලෝකයේම නායකත්වය හිමි වෙන්න ප්‍රධානතම හේතුවක් වුණා බුදුරජාණන් වහන්සේගේ මේ බහුශෘතභාවය වහන්සේ හැමදේම දැන සිටි භාවය ඉතින් පුතේ බුදුහාමුදුරුවන්ගේ ගොඩාක් සූත්‍ර දේශනාවලින් ගොඩාක් කතා වලින් අපිට පිළිඹු වෙනවා බුදුරජාණන් වහන්සේගේ බහුශෘතභාවය බුදුහාමුදුරුවන් සමහර සූත්‍ර දේශනා තියෙනවා බුදුහාමුදුරුවෝ ඒවා දේශනා කරලා තින්නේ දෙවියන්ට මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු සමහර කරුණ දෙවියෝ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා මංගල සූත්‍ර දේශනාව අන්නේකට උදාහරණ දෙවියෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්ස මංගල කරුණ කියන්නේ මොනවද මංගල කරුණක් විදිහට අපි පිළිගන්න ඕන මොනවද දෙවියෝ අතරේ පුතේ මේ ගැටලුව රණ්ඩුවක් ඇති වෙනවා මේ මංගල කරුණක් කියන්නේ මොකද්ද කියන එකට මංගල කරුණ කියන්නේ හොඳ දෙයක්ද එක දෙවියෙක් එකක් කියනවා තව දෙවියෙක් තව දෙයක් කියනවා ඉතින් මේ දෙවියෝ අතර මංගල කාරණාව කියන්නේ මොකද්ද කියන එකට ගැටලුවක් රණ්ඩුවක් ඇති වුණා ඉතින් මේ රණ්ඩුව විසඳ ගන්න දෙවියෝ යෝජනා කරා හැම දෙයක්ම ගැන දැනුමක් තියෙන බහුශෘත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ ගැටලුව විසඳගමු කියලා. අන්න ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මංගල කරුණු සම්බන්ධව මහා මංගල සූත්‍ර දේශනාව දෙවියන්ට දේශනා කළේ. හරිද? ඒකට තවත් උදාහරණ විදිහට පරාභව සූත්‍රය ඊට පස්සේ මහා සමය සූත්‍රය පුතාලට මේ හැම සූත්‍රයක්ම ඔයාලගේ දහම් පාසලේ ඔයාලා තව ලොකු වුණාම ඉගෙන ගන්න තියෙනවා. මහා මංගල සූත්‍රය නම් පොඩි කාලෙම තියෙනවා මං හිතන්නේ 9 හරි 10 හරි පරාභව සූත්‍රයත් විස්තර වශයෙන් තියෙනවා. ඒව හැම දෙයක්ම දහම් පාසලේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. හැම දරුවෙක්ම දහම් පාසල් පටන් ගත්ත ගමන්ම යන්න ඕන. ඔයාලට මේ අපේ අයිලර්නින් කොලෙජ් එකේ තියෙනවානේ. ඒවට සම්බන්ධ වෙන්න. හරිද? ඉතින් පුතේ ඒකට ලොකු උදාහරණයක් තමයි බුදුහාමුදුරෝ දෙවියන්ට සූත්‍ර දේශනා කළා. දෙවියෝ තමන්ට ඇති වෙච්ච ගැටලු ඇවිල්ලා විසඳගත්තේ බුදුරජාණන් වහන්සේට කියලා. හරිද? ඉතින් පුතේ බුදුහාමුදුරෝ දැනගෙන හිටියේ නිවන් මාර්ගය ගැන විතරක් නෙමෙයි. බුදුහාමුදුරෝ මිනිස්සුන්ගේ කය ගැන බුදුහාමුදුරෝ දේශනා කළා දිනා පුතේ අපිට අභිධර්මයේ ඉගෙන ගන්න තියෙනවා බුදුහාමුදුරෝ මේ කන ගැන කණේ වෙන ක්‍රියාව ගැන
සම්පූර්ණ විස්තරයක් අභිධර්මයේ දේශනා කරලා තියෙනවා. ඉතින් පුතේ අපි විද්‍යාව ඉගෙන ගද්දී අපිට තේරෙනවා බුදුහාමුදුරුවෝ අභිධර්මයේ කියලා තියෙන ඒවා විද්‍යාවෙත් ඒ විදිහටම තියෙනව නේද කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කම්බරේ ගැන අර කැරකිලා කැරකිලා ඇවිල්ලා කන්බරේට සම්බන්ධ වෙන එක ඒ හැමදේම බුදුහාමුදුරුවෝ අභිධර්මයේ කියලා තියෙනවා. අපි අද සයන්ස් කියන විෂය ඉගෙන ගන්නෙ අපේ තාක්ෂණයේ දියුණුවයි මිනිසුන්ට සර්ජරිස් කරලා කපලා බලන්න පුළුවන් යැයි ඇතුළ නමුත් බුදුහාමුදුරුවෝ ඒව ඉගෙන ගත්තේ කොහොමද? කපලා බලලාද නෑ. බුදුහාමුදුරුවෝ මනසින් දැකලා බහුශ්‍රත භාවයට පත් උනේ. ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ ධර්මයේ විතරක් නෙමෙයි දැනගෙන හිටියේ. පුද්ගලයේගේ කය ගැන, සෞඛ්‍ය ගැන, මානසික සෞඛ්‍ය ගැන ඒ විතරක් නෙමෙයි ආර්ථිකය ගැන, රට පාලනය ගැන බුදුහාමුදුරුවෝ රජවරුන්ට පවා රට පාලනය කරන්න උපදෙස් දුන්නා. වෙළඳුන්ට වෙළඳාම් කරන්න ඕන විදිය ගැන බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. පවුලක් පවත්වාගෙන යන හැටි, සමාජයේ ලස්සනට පවත්වාගෙන යන හැටි මේ හැම දෙයක්ම ගැන බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. බුදුහාමුදුරෝ ඒ හැම පැත්තෙම පුතේ දැනුමෙන් පරතරයට ගිහින් තිබ්බේ. පුතා දන්න පුතාලා දන්න ඇති බිම්බිසාර රජතුමා, කොසල් රජතුමා වගේ රජවරු රාජ්‍ය පාලනය කරන්න රට ගෙනියන්න ඕන කොහොමද? ගැටලුවක් ආවොත්, රටට ප්‍රශ්නයක් ආවොත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් තමා යාලා ඒ රජවරු ඒකට උත්තර හොයාගන්නේ. රජ රට පාලනය කළ යුත්තේ කෙසේද? මව්පියන් දරුවන් පිළිබඳව ක්‍රියා කළ යුත්තේ කෙසේද? ගිහි පැවිදි පක්ෂය, ස්වාමි පුරුෂයන් හා බිරිඳ, එයා හැමෝගෙම ඒ සම්බන්ධතා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හරිද? ඉතින් මේ හැම දෙයක් ගැනම පුතේ බුදුරජාණන් වහන්සේට පරතේකට ගිය දැනුමක් තිබ්බා. මේ ධර්මයේ ගැන විතරක් නෙමෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මැදුම් පිළිවෙත ගැන විතරක් නෙමෙයි, මේ සාමාන්‍ය දැනීම හැම දෙයක් ගැනම බුදුරජාණන් වහන්සේට මහා දැනුම් සම්භාරයක් තිබ්බා. ඒ විතරක් නෙමෙයි පුතේ, දෙවිවරුන්ට මිනිස්සුන්ට විතරක් නෙමෙයි, යක්ෂ නාග ගෝත්‍රවල අයට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා නේද? බුදුහාමුදුරුව මහියංගණයට ලංකාවට වැඩම කරපු කතාව පුතාලා ඉගෙන ගන්නවා නේද කලින්? ඇයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ? යක්ෂ ගෝත්‍රිකයන් අතර ඇති වෙච්ච ඒ ගැටලුව විසඳන්න. අර ඊට පස්සේ මහියංගණයට වැඩම කළා, ඊට පස්සේ අර කැලණියට වැඩම කළා, අර මැණික් පුටුවට වෙච්ච රණ්ඩු බේරන්න. මේ හැමදේම යක්ෂ නාග ඒ කැලණියට වැඩම කළේ නාග ගෝත්‍රිකයන් වෙනු. හරිද? බුදුරජාණන් වහන්සේ යක්ෂ නාග ගෝත්‍රිකයන්ගේ ගැටලු විසඳුවා. එහෙම ගැටලු විසඳන්න තරම් බුදුරජාණන් වහන්සේට කොච්චර දැනුමක් තියෙන්නේ නැද්ද පොතේ? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ හැම පැත්තෙම බහුශ්‍රුත වෙච්ච දැනුමක් තිබ්බ නායකයෙක්. හරිද? බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ සරණ ගිය අයට විතරක් නෙමෙයි, සෙසු ආගමිකයන්ටත් උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. වෙන ආගම්වල අයටත් ධර්මය අවබෝධ කරා. ඉතින් පුතේ මේ හැම උදාහරණයකින්ම අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කොතරම් බහුශ්‍රුතයිද කියලා. හරිද? ඉතින් හැම දරුවෙක් තේරුණා නේද දැන් ටීචර් කියලා දීපු ටික? හරි, බොහොම හොඳයි. හැම දරුවෙක්ම මාතෘකාව දාන්න, මාතෘකාව නෙමෙයි සමා වෙන්න, හැම දරුවෙකුම ප්‍රශ්න ලියන්න. බුදුරජාණන් වහන්සේගේ හැමෝම ලියනව නේද? වීඩියෝත් ඔෆ් කරගෙන ටීචර් පේන්නෙත් නෑ. හැමෝම ලියන්න බුදුරජාණන් වහන්සේගේ බහුශ්‍රුතභාවයට බහුශ්‍රුතභාවයට උදාහරණ අවස්ථා බුදුරජාණන් වහන්සේගේ බහුශ්‍රුතභාවයට උදාහරණ අවස්ථා කිහිපයක් ලියන්න. දැන් මේ ටීචර් හයිලයිට් කරලා තියෙනවා. හරිද? ටීචර් දැන් ඔයාලට පැහැදිලි කරා. මේවෙන් බල්ලා උත්තර ලියන්න බලන බුදුරජාණන් වහන්සේගේ බහුශ්‍රුතභාවයට උදාහරණ. හරි, විනාඩි 5ක් දෙන්නම්. හැම දරුවෙක්ම හොඳ ළමයි වගේ උත්තර ලියන්න. ලියන්න නැතු ඉන්නපා, කවුරුත් හැමෝම උත්තර ලියන්න. ගැටලු මොනා හරි තියෙනවා නම් chat box එකට දාන්න.
ප්‍රශ්නෙට උත්තර ලියලා ඉවර ළමයි ඉන්නවනම් රෙසන්ට් කරන්න බලන්න. දෙන්නේ ක්ලියර් ඉවරයි. අනිත් ළමයිනුත් ලිව්වද? විනාඩි දෙකක් දෙන්නම් හැම දරුවෙක්ම ලියන්න. පුතාලා අච්චු පොතේ තියෙන එකම ලියන්න එපා මම කියන්නේ. දැන් ටීචර් ඔයාලට කියලා දුන්නනේ කියලා දෙනකොට ඒ කියලා දෙන දේ ඔළුවට අරගෙන ඔයාලා හිතලා ලියන්න. එතකොට තමයි ඔයාලට විභාගෙට උත්තර ලියන්නත් හොඳට මතකෙ හිටින්නේ. නැත්නම් ඔයාලා අච්චු පොතේ තියෙන එකම උත්තරේට ලියනවා නම් ඔයාලගේ ඔළුවට ඒක හරියට යන්නේ නැහැ. ටීචර් කියලා දෙනකොට හොඳට හන් ඉඳලා ඒ දේ ඔළුවට අරගෙන අදහස ඔළුවට අරගෙන ටීචර් දෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. අච්චු පොතම කොපි කරන්න එපා. හරිද? හරි. අපි බලමු උත්තර ලියපු ළමයි. ලුතික. ලුතික් කියන බලන්න ලියු උදාහරණ. දෙව් මිනිසුන්ගේ පමණක් නොවේ අක්ෂනාගාදීන්ගේ බොහෝ දෙනාගේ අහපතට අදාළ ඉගැන්වීම් බුද්ධ දේශනා තුළ දක්නට ලැබීම. ඔය ලියලා තියෙන අච්චු පොතේ තියෙන එකම. ලුතික උත්තර ලියනකොට ලියන්න දෙව් මිනිසුන්ට පමණක් නොව යක්ෂනාගාදී බොහෝ දෙනාගේද ප්‍රශ්න ගැටළු විසඳා ඔවුන්ටද ධර්මය අවබෝධ කර දීම වගේ ලස්සනට උත්තර ලියන්න ඕන. හරිද? අච්චු පොතේ තියෙන එකම ලියන්න එපා. එතකොට ඔයාලගේ ඔළුවට යන්නේ නැහැ. හරි. ඊට පස්සේ කවුද? සඳරු මොකෝද වීඩියෝ ඔෆ් කරා. සඳරු කියන්න බලන්න. සඳරු අහගෙන නෙමෙයි ඉන්නේ. සඳරු නැහැ. අහගෙන ඉන්නේ මඩ. කියන්න බලන්න පුතේ. රජෙකු රටක් පාලනය කරන්නේ කෙසේදයි බුදුහාමුදුරන්ගෙන් අසා ඒ ගැන ක්‍රියා කිරීම. අන්න හරි. රජවරු පවා බුදුරජාණන් වහන්සේගේ රට පාලනය කරන්නත් අවවාද අනුශාසනා ගත්තා. බුදුරජාණන් වහන්සේට ඒ පැත්තෙනුත් දැනුම තිබ්බා. හරි. ඊට පස්සේ සමන්දි. සමන්දිත් කියන බලන් ලියු උදාහරණයක්. කායික සෞඛ්‍ය මෙන්න මානසික සෞඛ්‍ය ගැන මනා අවබෝධයක් තිබීම. ඕ බුදුරජාණන් වහන්සේට ධර්මයේ පමණක් නෙමේ කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය වගේ දේවල් ගැන මනා අවබෝධයක් තිබ්බා. ඒ වගේම ආර්ථිකය, පෞල් ජීවිතය, සමාජ ජීවිතය මේ හැම දෙයක් ගැනම බුදුරජාණන් වහන්සේට හොඳ අවබෝධයක් තිබ්බා. හරි. ඊළඟට මට උත්තර දෙන්න කනිෂ්ක. කනිෂ්ක කියන බලන් ලිව් උදාහරණයක්. කනිෂ්ක ඉන්නවද? කනිෂ්ක සියල්ල දැන සිටි බැවින් සර්වඥ නා ඌසේක. බුදුරජාණන් වහන්සේට සර්වඥ කියන නාමයෙන් හැඳින්නුවා. ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ සෑම දෙම දැනගෙන හිටපු නිසා. ඉතින් පුතේ ඔන්න ඕව තමයි බුදුරජාණන් වහන්සේගේ බහුශ්‍රුතභාවයට උදාහරණ. හරිද? ඉතින් ඒ ගුණාංගය එතනින් ඉවරයි. ඔන්න පුතේ දැන් අපි මේ පාඩමේ අවසානෙටම ආවා. හරිද? දැන් අටහමාරයිනේ. ඔයාලට දැන් අර විශේෂ වැඩසටහනක් තියෙනවනේ. පාඩමේ අවසාන අන්තිම කොටස අපි ලබන සතියේ කරමු. හරිද? මොනා හරි ගැටළු ප්‍රශ්න තියෙනවද පුතාලට? තේරෙන්නේ නැති තැනක් ගැටලුවක් තියෙනවද පුතාලට? අද කරපු පාඩම තේරුණා නේද ළමයි? අන්මියුට් කරලා කියන්න බලන්න ටීචර්ට. ඔව් මැඩම්. ඔව් ටීචර්. හැමෝටම හොඳට තේරුණා නේද? හරි. එහෙනම් හැම දරුවෙක්ම මේ දැන් අටහම අට අර විශේෂ වැඩසටහන තියෙනවානේ. පුතාලා හැමෝම සම්බන්ධ වෙන්න අපි ඉරිදට આવી හම්බෙමු. හැම දරුවෙක්ටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්. ඊළඟ සැරේ ඊළඟ සැරේ නැහැ ආයුබෝවන් හරි පුතේ ලබන සතිය හම්බෙමු ආයුබෝවන් සරණයි